පරාර්ථකාමී හදවත්ලොව ලස්සන කරයි. 2022 ඔක්තෝම්බර් 4 වැනි දින ඔබ වැනි පරිත්‍යාගී හදවත් ඇති මිනිසුන්ගේ දායකත්වය නිසා නිර්මාණය වූ නාලන්දා IUHS විශ්වවිද්‍යාලය. අද වන විට වසර 2 කාලයක් ගත වී ඇත. ශ්‍රී ලංකාව ආර්ථික අතින් පහළටම කඩා වැටී තිබූ මොහොතක ආරම්භ කරන ලද මෙම විශ්වවිද්‍යාලය මුළු මහත් ශ්‍රී ලංකාවටම ආශිර්වාදයක් විය. ළමුන් 150කින් ආරම්භ කරන ලද මෙම විශ්වවිද්‍යාලය තුළ ආහාර නවාතැන් අධ්‍යාපනය සම්පූර්ණ නොමිලේ ලබා දෙනු ලැබී ඔබ වැනි පරිත්‍යාගී හදවත් ඇති මිනිසුන් නිසාය. උදව් උපකාර කර සියලු දෙනාට සියලු යහපතක්ම සිද්ධ වේවා. ළමුන් අවුරුදු 2ක් තුළ ලබාගත් ප්‍රගතිය හා අත්දැකීම් ඔබ සියලු දෙනා සමග අප බෙදා හදාගන්නේ කෙනෙකුගේ දියුණුව දැක සතුටු වෙන හදවතක් ඔබට ඇති නිසායි. සුවපත් වේවා. මගේ නම මොහමඩ් ඩස්ලින් අන්නර් සෙකේරිය. මම මතුගම වලල්ලාවට කියන පැත්තේ ඉඳලා තමයි මේකට සම්බන්ධ වුනේ. මම එළියල් කරන්නේ බයෝ සිස්ටම් ටෙක්නොලොජි. මට B1යි C2ක් තියෙනවා. මෙතනට එනකොට මම කැම්පස් යන්න හම්බ වෙයි කියලා බලාපොරොත්තුෙන් හිටියා. හැබැයි මට කැම්පස් යන්න හම්බ වුණේ නැහැ. කිට්ටුවටම ඇවිල්ලා මට යන්න හම්බුණා. පළවෙනි පුට්ටුවට ෆේල්, දෙවෙනි වටෙත් නැහැ, තුන්වෙනි වටෙත් නැහැ. ඇත්තට මම මේ කියන්න හදන්නේ මට බොහොම ස්තුතියි කියලා. ඇත්තරම අපි අති දුෂ්කර පලාතක ඉඳලා ආවේ. අපේ අම්මා සමහර දවස් තියෙන්නේ නැති, ඒ කියන්නේ හෙට දවස කන්න දෙන්නේ කොහොමද කියලා කල්පනා කරපු. මට පොඩි කාලේ ඉගෙනගත්ත ස්කෝලේ ඉගෙනගත්ත ගුරුවරු මට කෑම එක ගෙනල්ලා දීලා තියෙනවා කන්න. එහෙම අති දුෂ්කර කාලයක් ගෙවලා තමයි මගේ පාසල් කාලය ගෙවලා ඉවර වුණේ. එහෙම මට යන්න එන්න වාගක් නැති වෙලා ඉන්නකොට මම එළියල ICT කරා කියලා දැනගත්තා. මගේ යාළුවෙක් ඉන්නේ software engineer කෙනෙක්. අපි සෙල්ලම් කරන්න යනකොට යාත් එක කතා කරලා එයා කිව්වා මංගා ඔයාට වැඩ තියෙනවා, මේ ඉන්ටර්ෆේස් එක හදන්න පුළුවන්ද, ඕගොල්ලෝ HTML කරලා තියෙන හින්දා කරන්න පුළුවන්ද කියලා මගෙන් අහනවා. එතකොට මං හාන් කියනවා. ඇත්තටම මට ඒක කරගන්න පුළුවන් දැනුමක් තිබ්බේ නැහැ. මට ඒකට දවස් 14ක් දෙනවා. දවස් 14ක් ඇතුළත මම සෑහෙන ට්‍රයි කරලා කරන්න බලනවා. ඒත් මට කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ එයා මට කියනවා ඔයා මේකට කෝස් එකක් හොයාගන්න, කෝස් එකක් හොයාගෙන මෙතනට සම්බන්ධ වෙන්න ඇවිල්ලා. එහෙම කියලා කියද්දි මම හොයනවා. හොයලා තියෙද්දි මට Facebook එකේ හම්බෙන් දකින්න හම්බෙනවා මෙහෙම තිත්තගල්ල ආනන්ද සිරි ස්වාමීන් වහන්සේගේ කැම්පස් එකක් පටන් ගන්න අගල. එතකොට මම ඒ වෙනකොට තිත්තගල්ල ආනන්ද සිරි ස්වාමීන් වහන්සේ ගැන අහලා තිබුණා. මම ඒක බණ එහෙම දැකලා තිබුණා. එහෙම තියෙද්දි මම 27 වෙනිදා ඉන්ටර්විව් වෙන්නේ. 27 වෙනිදා ඉන්ටර්විව් ඇවිල්ලා 27 වෙනිදා පාස්සල 27 වෙනිදා හවස මට කියනවා දැන් එන්න ඕගොල්ලොන්ට ලෑස්ති, ඔයා පාස් වෙලා තියෙන දැන් එන්න පුළුවන් කියලා. එතකොට මට ඒකට එන්න මූලික මේ කියන්නේ මුලින්ම දෙන්න ඕන මුදල් ප්‍රමාණයක් තුන. ඇත්තට මගේ අතේ සල්ලි තිබ්බේ නැහැ ඒ කාලේ. එතකොට මම ඒක මගේ යාළුවොත් එක්ක කිව්වහම මට කොරියාවේ යාළුවෙක් මට සල්ලි දෙනවා, ඔබ ගිහිල්ලා වැඩේ කරගනින් කියලා මට සල්ලි දුන්නා. මං එදා මගේ අනිත් යාළුවොත් එකතු වෙලා මට සපත්තු ඉඳලා අනිත් හැමදේම අරන් දුන්නා. මගේ තියෙච්ච සල්ලි ටිකක් දාලා සපත්තු ඉඳලා හැමදේම මට අරන් දීලා මට මෙතනට එන්න දෙනවා. ඒක තමයි මට හම්බෙච්ච ජීවිතේ හම්බෙච්ච ලොකුම අවස්ථාව. මං හිතන්නේ මගේ ජීවිතේ ආපහු කවදාවත් එහෙම අවස්ථාවක් හම්බ වෙයි කියලා. මේ දවස් 720 තමයි මගේ ජීවිතේ වාසනාවන්තම කාලේ. ඒ කියන්නේ මගේ ජීවිතේ මම සෑහෙන්න වෙනස් කරගත්ත උදේ පාන්දර 4ට නැගිලා හැමදාම දවස් 700කට ආසන්න ප්‍රමාණයක් අපිට හැමදාම උදේ නැගිටින්න උනා. ඒ නැගිටලා අපි ලොකු ප්‍රෙෂර් එකක් යටතේ වැඩ කරලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. දැනට මම software engineer කරගෙන යන ගමන් yoga instructor කෙනෙක් විදිහට හොටෙල් වල උගන්වන්න යනවා. ඒ වගේ ලොකු වෙනසක් මගේ ජීවිතේ වුණා. මම එනකොට ඉංග්‍රීසි ඇත්තම තුන් පාරක් ෆේල්. ඕලෙවල් ඉංග්‍රීසි තුන් පාරක් ෆේල්. පළවෙනි පාරක් ෆේල්, දෙවෙනි පාරක් ෆේල්, තුන්වෙනි පාරක් ෆේල්. හැබැයි මම අද ගිහිල්ලා උගන්වන්නේ ෆොරිනර්ස්ලට ඉංග්‍රීසියෙන් එක කරන්න වෙලා තියෙනවා. මට හම්බෙච්ච ලොකු දේවල් ටිකක් තියෙනවා. මට මේ කැම්පස් එකෙන් මං දැකලවත් නැති මිනිස්සු, මං ගැන අහලවත් නැති මිනිස්සු, මගේ කිසිම නෑකමක් නැති මිනිස්සු මට හම්බෙලා තියෙනවා මෙතනදී. ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ මුලින්ම අමිස්සර් ගැන අපි අහලා තිබුණාට. බොහොම ස්තුතියි සර් අපි වෙනුවෙන් කරන කැපකිරීම් වලට. ඊට අමතරව අපේ සමන්ත සර්, ප්‍රොෆෙසර් සමන්ත සර්, ඊට පස්සේ අපේ ප්‍රදීප් සර්, අපිට දැනට නෙට්වර්කින් වලට ප්‍රදීප් සර්, ඒ වගේම අපිට කැම්පස් වලින් ඇවිල්ලා අපිට ඉගැන්වූ ලෙක්චරර්ස්ලා, බොහොම ස්තුතියි සර්. අපි ගැන දැනන් ඉන්නේ නැතුව අපිට මේ වගේ ලොකු දෙයක් කරාට. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා අපේ තිත්තගල ආනන්ද සිරි ස්වාමීන් වහන්සේට. අපි කොහෙවත් ඉඳලා අපිට මේ ලස්සන ජීවිතයක් හදලා දෙන්න මහන්සි වුණාට. ඒ වගේම අපේ පදුම හාමුදුරුවෝ අපි පස්සෙන් ඉඳලා හැමදාම
ඇගිල්ලෙන් ඇනෑන ඇගිල්ලෙන් ඇනෑන ඉංග්‍රීසි කරපන් ඉංග්‍රීසි කරපන් කියලා කියලා අපේ එකපට ඇකඩමික් පැත්ත බලලා ඒවගේම අපේ අමල් සර් හැමදාම උදේට නැගිල්ල උදේ මං හිතන්නේ සර් පැය දෙකකට තුනකට වැඩිය නිදාගෙන ඇති කියලා දවසකට මේ දවස් 720ම පැය දෙකක් තුනක් හතරක් උපරිම හයක් නිදාගත්ත දවසක් ගැන මං අහලා වනේ මම බොහොම ළඟින් ආශ්‍රය කරන සර් බොහොම ස්තුතියි සර් ඒ වගේම මට නම් කියන්න බැරි වෙච්ච හැම දෙනාටත් බොහොම ස්තුතියි බොහොම පිං ඒ හැම දෙනාගේම ඉස්සරහ ජීවිත සාර්ථක වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මම දැකලවත් නැති මං අහලවත් නැති නමක්වත් කියවිච්ච නැති ගොඩක් මිනිස්සු අපිට උදව් කරන්න නැති ඇත්තරම ඒ මිනිස්සු නිසා අපි මේ දවස් 720ම සැපවත් ජීවත් වුණා ඇත්තරම සැපට හිටියා අපිට හැමදාම කන්න හම්බුණා එක කෑම වෙලක්වත් මගහැරුණේ නැහැ ඒ වගේම අපි ලස්සනට නිදාගත්ත නිදාගන්න තැන් හරියට තිබුණා නාන්න හරියට තිබුණා අපිට ඕන කරන සියලුම දේවල් අපිට හරි විදියටම හම්බ වුණා ඒක නිසා ඒකෙන් මහන්සියෙන් උදව් කරපු සල්ලි වලින් උදව් කරපු වචන වලින් උදව් කරපු මේක කරගෙන යන හැම ශක්තියක් ධෛර්යයක් වුණ හැම දෙනාටම බොහොම පිං බොහොම ස්තුතියි අපේ ජීවිතේ ලොකු වෙනස්කමක් කරගන්න හම්බුණාට මං හිතන්නේ මට ආපහු මේ වගේ කාලයක් ඉස්සරහා ජීවිතේදී හම්බ වෙයි කියලා ඒක නිසා බොහොම පිං බොහොම ස්තුතියි මෙහෙට ඇවිල්ලා ඉගෙනගත් එක දෙයක් තමයි අපි තව මිනිස්සු වෙනුවෙන් ජීවත් වෙන්නේ කොහොමද තව මිනිස්සු වෙනුවෙන් පරාර්ථය කරන්නේ කොහොමද කියලා ඇත්තටම මං ඒක ජීවිතේ ගත්ත ලොකු පාඩමක් මගේ ජීවිතේ මම කැප කිරීම කරන්න ලෑස්ති මං දැකලවත් නැති මේ වගේ අපිට කැප කිරීම කරා වගේ අපේ ජීවිත ලස්සන කරන්න කැපවෙච්ච මිනිස්සු මගේ ජීවිතේ ලස්සන වුණා ඒ වගේම මං කැමති තව මිනිස්සුන්ගේ ජීවිත ලස්සන කරන්න ඒ වෙනුවෙන් මං කැප වෙන්න ලෑස්ති මගේ සම්පූර්ණ කැපකිරීම මට පුළුවන් උපරිමයෙන් මං ඉස්සරහට කරනවා මගේ මං ඉගෙනගත්ත ලොකුම දේ තමයි ඒක මං කොහොමද තව මිනිස්සෙක් වෙනුවෙන් කැප වෙන්නේ දැකලවත් නැති මිනිස්සෙක් වෙනුවෙන් කැප වෙන්නේ කියන්නේ දරුවන්ට නොමිලේ ඉගෙනවීමට ඔබත් දායක වන්න නාලන්දා විශ්වවිද්‍යාලය.